ඉතින් සුබ දවසක් SL Tech TV YouTube channel එක නාමන මගේ යාළුවන්ට. ඉතින් අද මම ඔයාලට අරන් ආවලා තියෙන්නේ මං කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා බැටරි ඔක්සිජන් පම්ප් එකක් ගැන. ඉතින් අන්න ඒ වගේ ඔක්සිජන් පම්ප් එකක් විදුලිය විසන්දු වෙන වෙලාවට ස්වයංක්‍රීයව බැටරි පවය කරන් වැඩ කරන්නේ කොහොමද කියලා මේක හදාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. මේක දැන් වැඩ කරන්නේ AC power එකකින් අපේ ගෙදර තියෙන කරන්ට් එකෙන්. ඔයාලට පේනවාද මම මේ පාවිච්චි කරන දින පොඩි සර්කිට් එකක් හදාගත් එක. ඉතින් බලමු කොහොමද මේක විදුලිය විසන්දි වෙන වෙලාවට වැඩ කරන්නේ කියලා. මෙන්න මේ ස්විච් එකෙන් පුළුවන් අපිට පම්ප් එක ඔන් ඔෆ් කරගන්න. අපි දැන් බලමු මේකේ විදුලිය විසන්දි කරලා පම්ප් එක ඕෆ් වෙනවද නැත්නම් දිගටම වැඩ කරනවද කියලා. මෙන්න මේ ඉන්ඩිකේටර් එකෙන් තමයි අපේ විදුලිය තියනවද කියලා පෙන්වන්නේ. ඔන්න දැම්ම කරන්ට් එක ඕෆ් කරා. ඔයාලට පේනවා ඇති ඒත් පම්ප් එක වැඩ කරනවා. ස්විච් මොනවත් නැහැ. ඉතින් මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලා ගෙදර නැති වෙලාවක හෝ රෑ වෙලාවක විදුලිය විසන්දුනොත් අපිට අපි ගිහිල්ලා අපේ බැටරි පම්ප් එක ඔන් කරනවට වැඩිය මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරගත්තොත් අපිට ටිකක් ලේසි. ඉතින් මෙන්න මේ විදිහට දැන් මම මේ වයර් දෙක වලට පේන්නේ ප්ලග් දෙක ගලවලා විදුලිය විසන්දි කරා. එතකොටත් පම්ප් එක කොටම වැඩ කරනවා. වෙන ස්විච් මම දාන්න ගියේ නැහැ. ඉතින් අපි බලමු මේ වගේ මේ පම්ප් එක මොඩිෆයි කරගන්නේ කොහොමද, අපිට ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මේක විදුලිය විසන්දි වෙන වෙලාවට වගේම විදුලිය ආපහු ආවට පස්සේ බැටරි පවර් එක ඕෆ් කරලා මේකට එන AC කරන්ට් එකෙන්ම තමයි වැඩ කරන්නේ. ඉතින් මේක ඔටෝමැටික් කරන්ට් එක ගියාට පස්සේ බැටරි පවර් එක වැඩ කරලා අය ලයිට් ආවට පස්සේ ඔටෝමැටික්ම අපේ AC කරන්ට් එකෙන් වැඩ කරනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට ඒකට මෙන්න මේ වගේ ප්ලාස්ටික් බොක්ස් එකක් ඕන වෙනවා. ස්විච් එකක් තියෙන මම නම් මේ පරණ සර්කිට් එකකින් ගලවලා ගත්තේ. මේක වලට වෙන ස්විච් එකකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ තව අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ 12 වෝල්ට් DC රිලේ එක. මේකත් අපිට ඕන වෙනවා. මේක ගැන වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඒක මගේ channel එකේ තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. අපි බලමු තව මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මෙන්න මේ වගේ පොඩි සර්කිට් වයර් තුනක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් දිගට රතු පාට LED බල්බ් එකක් ඕන වෙනවා. තව 220 ohms රෙසිස්ටර් එකක් ඕනවා අපේ පරිපථය හදාගන්න. ඒ වගේම මෙන්න මේ වගේ 5 volt DC ෆෝන් චාර්ජර් එකක් ඕන වෙනවා. ඔයාලට 12 volt CDMA ෆෝන් එක චාර්ජර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ අපේ රිලේ එක 12 වෝල්ට් හින්දා. ඉතින් මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ අපිට. අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි මෙන්න මේ අපේ බොක්ස් එක අයින් කරගන්නවා. වීඩියෝ එකේ පේන ඇති වෙලට මෙන්න මෙතනින් අපි හිලක් විද ගන්න ඕනේ. මොකද අපේ LED එක මවුන්ට් කරගන්න ඕනේ මෙතෙන්ට. ඉතින් මම ඩ්‍රිල් එකක් පාවිච්චි කරලා හිලක් විද ගන්නවා. ඔයාලට පහසු විදිහකට මෙතනින් හිලක් විදගන්න. අපි බලමු හිල විතර මේ ටික කොහමද ඉස්සරහා යන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට හිලක් විලගත්තම ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ වගේ වයර් කෑල්ලක් අරගන්න ඕනේ අපේ ෆෝන් චාර්ජර් එකේ අනිත් පැත්තේ කෙරවලේ වයර් එකට. මෙන්න මේ විදිහට ජොයින් කරගෙන මේක ඊයන් තියලා පාස් කරගන්න ඕනේ. මේක සම්බන්ධ කරගන්නේ අපි අපේ රිලේ එකට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ධන ඍණ හරියට දාලා මේක පාස් කරගන්න ඕනේ. වීඩියෝ එකේ වලට පැහැදිලිව පේනවා. ඉතින් දැන් අපි ඒක පාස් කරගෙන ඉවරයි මෙන්න මේ විදිහට. දැන් අපි මේක මෙන්න මේ අපේ රිලේ එකේ
मेन मे पिं तुना पे दिफक्ते मेन मे पिन्टाई मेन मे पिन्टाई तम अभी मेक पास गंडोने थिंक अभी मेक पास बलू मेकि इतर वड़गट कोहमद रही मेतन तीन को मेके धन इतना प्रश्न एक पेन अति मे वीडियो की तीन विधि पास बल पास मेक कोहमद वड़गरानी तीन मेतन तम मेके सूची लाइन वड़गरानी मुन मे विधि मंद मेक पास दीन मे वायर की इतनी के शुद्ध मेतंट तम आप एलईडी पास मेन मे विधि तम वायर को शुद्ध यागन दीन ई थिंक आप देशीय विश्वा योम रजिस्टर एलईडी के दान पेट तम पास एलईडी के तीन एक पेगा रवमट ने कटमा के अनेम धन अग्रेकि मेन मे विधि मैं रिजिस्टर इकट्ठी पास वीडियो के विधि करगंड मिन्न मे विधि मम्मी पैस वीट पास मिन्न मे विधि मम्म मेके दिगड़ तीन कपल दाल मिन्न मे वे हीट लीव के मेक दागना रिजिस्टर तीन हिंदा मेक चोटे पूर्व तीन बहुत हीट कर लिटे इंसुलेशन या परिवार हीट लीव थिंक अभी अलग पाविच करना मेवा वाले हेमंत मेतन इंसुलेशन टेप पाविच रुल अंक अलगे पास विधि कर हरी अभी देक अपे वायर दिखा पास मेके धनरी बल पास एलईडी एलईडी धनरी तीन मेन मे विधि मेन मेतेंटाई अने पिन्टाई अभी मेक पास हर विधा भी एक पास थिंक इट पास अभी मेन मे वे स्विच बॉक्स के दिए तवायर का पास एन वायर का एंडोनी अभी रिले की स्विच पे तीन कोमन अग्रेट वाल पेन अभी कोई सप्लाई दीप दिपेते ये पिंद मेद तीन कदम मेके कोमन नेक अने तिंट मे स्विच इंकग वायर का पास मेके अने स्विच अने पास एक ऑक्सीजन पंप की मोटर इकट यान वायर बलमु इतर वायर पास मेक हदा गेला इतनी मम मेन मे विधि तयर तुना मम्मे वायर तुणी मम एक वायर पोड मार्कर कट दागन वाले पेन अति मेन मे पीन दिने पीन के मेन मे पी वाल पेन अति उड़तीयन पीन मंद मे वायर पास पीन एक एक सप्लाई पास अपे रिले करंट दीला तीयन नति वेलावट मम एक विनम वायर मे दागन तीन ये वायर एंडोनी अपे ऑक्सीजन पंप के बैटरी तीन पेट बैटरी सप्लाई दी आप वायर वाल पेन रिले के मम्मी पास पास अने गटे गटे अद्दाल तीन वायर आप एनसी पास आप अनीत वायर आप अनीत पिन्न पास
ඉතින් මේ රිලේ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ කලින් වීඩියෝ වල ඒකත් ගිහිල්ලා බලන්න එතකොට මේක ගැන අවබෝධයක් ඔයාලා ලබා ගන්න පුළුවන් අපි දැන් මේක පාසන්නේ අපේ NO පින් එකට ඉතින් මේකෙන් වැඩ කරන්නේ අපේ රිලේ එක ඔන්නුනු සප්ලයි එකක් දීලා රිලේ එක ඔන්නුත් විතරයි අපිට NO ගේ නගරයෙන් කරන්ට් එක පාස් කර ගන්න පුළුවන් ඉතින් අපි ඒකට සම්බන්ධ කරන්නේ අපේ ඔක්සිජන් පම්ප් එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් එන සප්ලයි එක ඔයාලට වීඩියෝ එකේ විදිහට කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ අනිත් වයර් එක මෙන්න මේ විදිහට ස්විච් එකට පාස් ගන්නවා ඒක යන්න ඕනේ අපේ ඔක්සිජන් පම්ප් එකේ තියෙන මෝටර් එකට අපි ඔක්සිජන් පම්ප් එක ගලවලා ඒ ගැන කතා කරමු මෙන්න මේ විදිහට තමයි අපේ වයර් ටික පෑසිලා තියෙන ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති හොඳට පැහැදිලිවම කොහොමද මේ ටික පෑසිලා තියෙන්නේ මේ තියෙන NC එකට පාස් වූ වයර් එක අපි මේක යන්න ඕනේ අපේ බැටරි එකට බැටරි සප්ලයි එක තමයි මෙතෙන්ට දීලා තියෙන්නේ අනිත් එක යන්න ඕනේ මෙන්න මේ වයර් එක අපේ ඔක්සිජන් පම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් එන DC ලයින් එකට. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට පිළිවෙලකට පරිස්සමට මේ බොක්ස් එක ඇතුළට දාගෙන අපි පේන වහගන්න ඕනේ. ඔයාලට පේන ඇති වීඩියෝ එකේ මම මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. ඔයාලත් ඒ විදිහට කරගන්න මේ වගේ බොක්ස් එකක් නැති වුණත් ඔයාලට වෙන බොක්ස් එකක් මෙන්න මේ වගේ ස්විච් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉදින් මල් ළඟ තිබ්බ එකක් හින්දා මම මේ වැඩේට පාවිච්චි කරලේ. අපි බලමු කොහොමද මේක පිළිවෙලකට වයර් ටික අපි එළියට අරගෙන අපේ ඔක්සිජන් පම්ප් එකට සම්බන්ධ කරගන්නේ කියලා. අපි දැන් මේක පිළිවෙලකට මේ බොක්ස් එක ඇතුළට දාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක ඔක්සිජන් පම්ප් එකට සම්බන්ධ කරගන්නේ කියලා. හොඳයි මෙන්න මේ විදිහට තමයි අපේ ඔක්සිජන් පම්ප් එක ඇතුළේ තියෙන්නේ. මෙන්න මේ විදිහේ ස්විච් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති මම මේක ගලවලා අයින් කරලා තියෙන්නේ. මෙතන දැන් තියෙන්නේ මේ තමයි බැටරි වයර් එක. මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ තමයි මෝටර් එකේ වයර් එක. අනිත් වයර් එක අපේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් එන වයර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ස්විච් වෙලා තිබ්බේ. අපි දැන් අපි අපේ අර හදාගත්ත පොඩි සර්කිට් එකෙන් එන වයර් ටික අපි මේකට පාස් කරමු. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට අපි ගැටයක් දාලා මාක් කරගන්න වයර් එකක්. ඒකෙන් දෝනේ අපේ බැටරි සප්ලයි එකට කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒක බැටරි සප්ලයි එකට පාස් කරනවා. ඉතින් අනිත් තව වයර් දෙකක් ඉතුරුලා තියෙනවා. අපි මේ වයර් එක පාස් කරන බලමු කොහොමද අනිත් වයර් ටිකත් පාස් කරන්නේ කියලා. අපි දැන් මෙන්න මේ වයර් එක මෝටර එකට යන වයර් එක තමයි පාස් කරන්න හදන්නේ මේක කෙලින්ම යන්නේ මෝටර එකට ඉතින් මම ඉස්සෙල්ලා අපි සර්කිට් එක හදනකොට කිව්වා අපේ නිල් පාට වයර් එක යන්නේ මෝටර එකට කියලා ඉතින් අපි ඒක මේ විදිහට සුද්ධ කරගෙන මෝටර එකට පාස් කරන්න ඕනේ අපි ඒකත් පාස් කරන බලමු තව වයර් එකක් ඉතුරු වෙනවා ඒ වයර් එක අපේ අනිත් ඉතුරු වෙලා තියෙන වයර් එකට තමයි පාස් කරන්න ඕනේ ඒක තමයි අපේ ඔක්සිජන් පම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා DC කරලා එන ලයින් එක ඉතින් විදුලියෙන් වැඩ කරන්නේ ලයින් එක
ඒ ලයින් එක අපි අනිත් වයර් එකට පාස් ගන්න ඕනේ මෙන්න මේ වයර් එක අපි පම්ප් එකට පාස් ගන්නවා අපිට තව ඉතුරුලා තියෙන්නේ මෙන්න මේ වයරක විතරයි. ඉතින් මම කලින් කිව්වා වීඩියෝ එකේ මේක අපේ ඔක්සිජන් පම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා DC කරලා ඉන්න ලයින් එක. මොකද මෝටර එක DC එක තමයි DC කරලා ඉවල තියෙන්නේ. අපි දැන් මේ වයර් ටික පාස් කරගෙන ඉවරයි. මේ ටික අපි හොඳට ඉන්සුලේෂන් කරගන්න ඕනේ. ෂෝට් වෙන්න නැති වෙන්න ඉන්සුලේෂන් ටේප් පාවිච්චි කරලා මේ තුනවම හොඳට ඉන්සුලේෂන් කරගන්න ඕලත් ඒ විදිහට කරගන්න. वायर तो ना इंसुलेशन कर ला इवर आई दें तीर ने अपिटा मेकर वैडगरान ने कोहो मत गया ला बालांड जमाई इतनी मेन्ना में स्विचिंग अपिटा पंपे को ऑफ कर गांडा पुलवां अपि दें मेकर टे बैटरी कैली डाला मेकर पीना बहाला कोहो मत वैडगरान ने गया ला चेक कर ला बालू मैं वीडियो एक पटांग गांडा कोटा मारा मुलीम मत इब्बा मेकर අපි චෙක් කරන වීඩියෝ එක අන්න ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න යාළුවොත් එක්ක share කරන්න ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න ඉන්නම් වීඩියෝ එකේ අපහැදිලි තැනක් තියෙනවා නම් මගේ channel එකේ වීඩියෝ එකට යටින් comment කරන්න description එක බලන්න මේවට ඕන part එක මම මේකේ දාලා තිනවා ඉතින් මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න ආපහු එන්න ඉතින් සියලු දෙනාටම සුබ දවසක්